ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්දලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත දූෂණය නතර කරන්න තියෙන නීතිවලින් අපි තාම ප්‍රයෝජන අරන් නැහැ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න කියයි. ප්‍රසම්පාදනය හා කොන්ත්‍රාත් හරහා මෙරට හොරා කෑවේම කන්නේම දේශපාලනඥයින් සහ පාට ටයිකාරීන් බව දැන් අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි ඇවරයි දැවරයි බව අද ටෙලිවැකයෙන්. ලෝකේ පුරා වසරකට ට්‍රිලියන 7.1ක දූෂණ හා වංචා සිදුවන බව අලස්සෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ජයමාන්න පවසනවා. ලී කුවාන් යූ පෙන්වා දුන් පරිදි නායකයන්ගේ ආකල්ප මත රටේ අනාගතයේ තීරණය වන බවයි ඔහු අවධාරණය කරේ. ඒ දූෂණ විරෝධී පනත පිළිබඳ දේශනාවකට එක්වෙමින්. How did Mr. Lee Kuan Yew acquired this great achievement? He never had any resources, but he said, I will treat as my public servants as diamonds. They will be my resources. I will only recruit, promote only the public servants on the basis of meritocracy. Seniority itself is not a criteria to be appointed or to be promoted. A country is measured not by the size, but by the will and the attitude quality of their leaders. In most of the Asian countries, when you go up in your position, you would always like to have more cars, more properties, more wives. Then he warned Singaporeans who are working in those Asian countries, don't bring that culture into my country, Singapore. Corruption in this entire world per year $1.7 trillion. Not only the investigation, the commission has been given powers to inform, give direction to each and every government department, have very effective procedures. They can coordinate with the private sector to introduce rules and behavior, good ethics also. ව්‍යාපෘතියක් කරනවා නම් ඒ අදාළ ඇමතිවරයා ඒ ව්‍යාපෘතිය සම්බන්ධ විස්තර ප්‍රසිද්ධ කරන්නට ඕන. එහෙම සැලසුවේ නැත්නම් ඒක දඬුවම් ලබන්න පුළුවන් වරදක්. එහෙම තියෙන නීතිය අපි මේ වනතෙක් ප්‍රයෝජනට ගත්තාද? අල්ලස් කොමිෂන් සභාවට ලොකු බලයක් දීලා තින බව ඇත්ත. නමුත් රටවැසියෝ හැටියට අපට සිද්ධ වෙනවා ඔය කියන දේශපාලනඥයෝ කරන දේවල් සම්බන්ධයෙන් තොරතුරු කියන්නේ. එහෙම කොඳු නාට්‍යයක් ලංකාවේ ව්‍යාපාරිකයන්ටත් ඇතිවේවයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අදලියන්නේ 386 වැනි ටෙලිවැකිය. අප දන්නවා මේ IMF එක ඉදිරිපත් කළ කොන්දේසියක් තමයි විනිවිද භාවය පවත්වගෙන යාම. ඒ කියන්නේ ට්‍රාන්ස්පේරන්සි. ඇත්තටම මීට පෙර අවස්ථා කිහිපයකදීම අප ටෙලිවැකි වලින් හෙළි කළා ඔබට මතක ඇති. මේ රටේ වැඩියෙන්ම දූෂණ සිදුවෙන්නේ, අක්‍රමිකතා සිදුවෙන්නේ, හොරකම් සිද්ධ වෙන්නේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල කියලා. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල ඒ වගේමයි ඔය රජයේ දෙන කොන්ත්‍රාත් හොඳේ හොර ගුහාවල්. ඒ නිසායි ඔය IMF එක පවා දැන් යෝජනා කරලා තියෙන්නේ රජයේ සියලු ප්‍රසම්පාදන ක්‍රියා සහ කොන්ත්‍රාත් වෙබ් අඩවියක දාලා විවෘතව අධ්‍යයනය කරන්නට අවස්ථාව දෙන්නම ඕනේ කියලා. හොඳේ බලන්නකෝ ඉතින් මේ රට දූෂිතයි. මේ රටේ මේ දූෂිත ක්‍රියාවලිය ඇතුලේ ඉන්නෙම දේශපාලනඥයින් සහ ඔය සමහර හොර රාජ්‍ය නිලධාරීන් කියලා. දැන් ඉතින් IMF එකටත් ඊටාම පැහැදිලිව තේරුම් ගිහිල්ලා නේද? දැන් ආසන්නම උදාහරණයක් තියෙනවනේ අපි ගාව නේද? ඔය සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවනේ සියලු ප්‍රසම්පාදන ක්‍රියාවලි අකූරටම ඉටු කරලා තමයි නේද අර මේ ඉමියුන් ග්ලොබියුලින් කියන ඖෂධය මේ ඇනවුම් කළේ කියලා නේද? දැන් ඒක මොනතරම් දූෂිත හොර ගනුදෙනුවක්ද කියලා අය අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ටෙලිවැකි දෙකකින්ම කියලා දුන්නා නේද? අපි දැන් බලාගෙන ඉන්නේ ඔය හොර අත්සන ගහපු උන්දලව කුදලගෙන එනකන්. හොඳේ බාල බෙහෙතුත් ගෙනත් සල්ලි තොරාගන්ට හදපු ඔය ගේම ගහපු සැබෑ අයිතිකාරීන්ව හෙලි කරනකන් බලාගෙන ඉන්නවා කියලා ඔවුන් CIDටත් මතක් කළා. හරිය මාලිගා කන්ද මහේස්ත්‍රාත් ගරු අධිකරණයත් දැන් ඊයේ තීන්දුවක් දුන්නනේ නේද? ඔව් ඒ නිසා ටිකක් දුවලා පැනලා මහන්සියලා අල්ලන්ට හොඳේ. ගරු මහේස්ත්‍රාත්තුමිය කිව්වා මේවා මහජන මුදල් මේවත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. මේ රටේ සියලු මූල්‍ය ගනුදෙනු විකුණන ඒවා ගහන ගිවිසුම් මේ සියල්ල අත්සන් කරන්න පෙර ඇත්තටම ජනතාව දැනගන්න ඕනේ. සාකච්ඡා කරන්න වාද විවාද කරන්න විවෘත ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. රටේ ජනතාව බලය දෙන්නේ ඒ අවස්ථාවේ ඉන්න සාපේක්ෂව හොඳයි කියලා හිතන කණ්ඩායමට. හොඳේ. එව නැතුව මේ සදහටම හොඳයි කියලා හිතන කණ්ඩායමට නෙමෙයි සාපේක්ෂව හොඳයි කියලා හිතා ගන්න පුළුවන් කණ්ඩායමට. දැන් උන්දලට ජනතාව බලය දෙන්නේ අවුරුදු 5කටනේ 5කට. ඒ අවුරුදු 5ට බලය ගන්න උන්දලා හිතාගෙන ඉන්නවා නම් මේ තම තමන්ට හිතන ආකාරයට කිසිදු ජනතා අවසරයක් නැතුව එක එක රටවල් එක්ක ගිවිසුම් ගහන්න අරවා මේවා විකුණන්නට නේද? එහෙමනම් ඉතින් හරි ෂෝක් එකකට ඉතුරු වෙයි. මේ රටේ ඉතුරු ටිකක් නැත්තටම නැති වෙලාම යාවි නේද? එහෙම වෙන්න දෙන්න පුළුවන් කමක් නෑ. ජනතාව එහෙම සදාතනික බලයක් ඔහෙලා කාටවත් දීලා නෑ. නමුත් අද සිදුවෙන්නේ මොකක්ද? මේ తాවකාලික ජනතා බලය. දැන් මේ ආණ්ඩුවට නම් මේ වෙනකොට ඒ බලයක් නෑ කියලා එක තමයි පැහැදිලිව පේන්න තියෙන්නේ. මේ తాවකාලික බලය සදාතනිකයි කියලා හිතලා වැඩ කරන්න පටන් ගන්නවා. හොඳම උදාහරණයනේ මැතිවරණේ කිසිම ඡන්දදායකෙක් ඔය පසුගේ 69 ලක්ෂයම ගන්නටක හොඳේ කවුරුත් කිව්වේ නෑනේ මේ ඡන්ද තියන්න එපා කියලා. එහෙම හිතලා කවුරුත් ඡන්ද දුන්නේ නෑ. ඒ වගේමයි ත්‍රස්ත විරෝධී 50 ගේන්ට සමාජ මාධ්‍ය ආරක්ෂණ 50 ගේන්ට කියලා කවුරුත් ඉල්ලුවේ නෑ. ඒ වගේමයි ඔය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද වලට මුවා වෙලා ගරු අධිකරණ විනිසුරුවන් මට්ටු කරන්න කියලා මේ රටේ ජනතාව ඔහෙලට ඡන්දය දුන්නේ නෑ. පළාත් පාලන ඡන්දේ තියන්න එපා කියලා ඉල්ලුවෙත් නෑ. මතක තියාගන්න. ඒ වගේමයි දැන් ඔය ගහන්න හදන ගේම එහෙම ගේමක් ගහන්න ජනතාව ඔහෙලට ඡන්දය දුන්නේ නෑ. මොකද්ද මේ අලුත් ගේම? විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරලා මේ පාර්ලිමේන්තුවම තව අවුරුදු 2ක් විතර අරන් දුහන්ට හදන්නේ. හොඳේ විධායක ජනාධිපති සාපේ අහෝසි කරන එකට අපි එකඟයි. හැබැයි ඒකට මුවා වෙලා රනිල් රාජපක්ෂ රෙජිමය මේ හදන්නේ ජනතාවගේ ඡන්ද බලයට නැවත වතාවක් කොකා පෙන්නන්න. හොඳේ මොකද මේ බහුතරයේ 134ක් විතර තියෙනවනේ ඕනම දෙයකට අතෝසන කියන. මතක තියාගන්න ඔහෙලට ජනතාව ඕනම දෙයකට අතෝසවන්ටත් නෙමෙයි ඔය බලය දුන්නේ. හරිය එකක් හරි පැහැදිලි. ජනාධිපති වික්‍රමසිංහට දිනන්ට පුළුවන් නම් ඡන්දය තියෙනවා. පරදිනවා කියලා හොඳටම දන්න නිසා මොනම හෝ උප්පරවැටියක් දාන්නයි මේ හදන්නේ. විශේෂයෙන් පළාත් පාලන මැතිවරණයට දාපු සෙල්ලම මතකයිනේ නේද? මුලින්ම අයවැය මුදල් වෙන් කළා. වෙන් කළාට පස්සේ සල්ලි නෑ කිව්වා. සල්ලි තිබ්බත් ඡන්දේ නෑ කිව්වා. ඡන්දේ තිබ්බත් සල්ලි නෑද මොකක්ද එකක් කිව්වා නේද? ස්වාධීන මැතිවරණ කොමිසම CC කඩ කරලා දැම්මා. පුංචි හේවව පුංචි කරලම දැම්මා නේද? මේ සියල්ලටම වඩා භයානක වුණේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගහපු ගේම. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ කියද්දිත් මැතිවරණයේ සඳහා වෙන් කළ මුදල් රජයේ විසින් අවහිර කරන්නට බෑ කියලා ඒ මුදල් මැතිවරණයට දිය යුතුයි කියලා ආණ්ඩුව මොකද කළේ? ඒ තීන්දුවට ගරු කරන්නේ නැතුව මුදල් ප්‍රශ්නවල බලය පාර්ලිමේන්තුවට තියෙන්නේ කියලා මහා සද්දයක් දැම්මා. හැබැයි බංකොලොත් වෙනකන් දැනන් හිටපු නැති පාර්ලිමේන්තුව. හොඳේ එහෙම දාලා ගරු විනිශ්චකාරවරුන්ව අධිකරණයට ගේන්න ඕනි කියලාත් වෙන සත්තමක් දැම්මා නේද? ඔබට තේරෙනවද මේ ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න බය නැති සෙට් එකක්. හොඳේ ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න බය නැති සෙට් එකක්. ඔය දැන් ආයේ ඡන්දයට වංගුවක් ගහන්න හදන්නේ. හොඳේ මේ රටේ විපක්ෂයට කියන්න තියෙන්නේ දැක්කද ඊශ්‍රායලයේ නෙතන්යාහු එකතු වෙච්චි රඟ දැක්කද? හමාස්ලට විරුද්ධව වෙන් වෙලා යුද්ධ කරලා දිනන්ට අමාරුයි කියලා තේරුම් අරගෙන ඊශ්‍රායල ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම එකට එකතු වුණා. හොඳේ දෙකම එකට එකතු වුණා. ඒ නිසා අපිට මේ රටේ විපක්ෂයට කියන්න තියෙන්නේ ඡන්ද පෙට්ටි වහලා දාන්නට නම් මේ හදන්නේ කතිරේ විවෘත කිරීමේ බලය ඔහෙලගේ අපේ අතේ ඇත්තේ. ඔහෙලගේ අපේ අතේ ඇත්තේ. ඒකට එකතු වෙලා සටන් කරන්නට ඕනේ කියන එක අද ටෙලිවැකිය මතක් කරනවා. ජල කළමනාකරණය මුවාවෙන් ජලය විකිණීමට ආණ්ඩුව උත්සාහ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසනවා. පරාක්‍රම සමුද්‍රයේ වැව් පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙනුයි ඔහු මේ බව සඳහන් කළේ. මේ තමයි ශ්‍රී ලංකාවේ ජාතික ජල සම්පත් ප්‍රතිපත්ති කෙටුම්පත. මේ සම්පූර්ණයෙන්ම යන්නේ මේ රටේ වතුර පෞද්ගලීකරණය කිරීමේ වතුර වලට මිලක් නියම කිරීමේ සැලැස්මක් තමයි මේ යන්නේ. මේ සඳහා ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය IMI කියන ආයතනය මේක සම්බන්ධ කරගන්නයි කියලා උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය කියන්නේ IMI කියන්නේ ලෝකේ රටවල් වල වතුර පෞද්ගලීකරණය කිරීමට අදාළව වතුර වලට මිලක් නියම කිරීමට අදාළව පිටවගත් සංවිධානයක්. ලෝකෙ වෙන කිසිම රටක මේට කාර්යාලයක් දාන්න අවස්ථාව දුන්නේ නැහැ. දැන් ඔන්න ඔය විශේෂ අදාළ රනිල් ජනාධිපතිගේ උපදේශකයා කවුරුවත් නෙමෙයි එරික් සෝල්හයිම්. අපේ රටේ සමස්ත වතුරින් 88% වතුර පාවිච්චි කරන්නේ කෘෂි කර්මාන්තයට. දැන් පැහැදිලිනේ දැන් ඉන්නේ මොකටද කියලා. දැන් ගෘහස්ත පරිභෝජනය සඳහා ගන්න වතුර වලට මිලක් නියම කරලා තියෙනවා. ජල බිලක් එනවා. කර්මාන්ත සඳහා ගන්න වතුර වලට මිලක් නියම කරලා තියෙනවා. බිලක් එනවා. මේක ඇතුලේ බිලත් වැඩි වෙනවා. හැබැයි දැන් බිලක් නැතුව මිලක් නැතුව වතුර ගන්නේ 88% වතුර ගන්නේ මොනවටද? ගොවිතැනට. එහෙමනම් ගොවිතැනට ගන්න වතුරට මිලක් නියම වෙනවා. අන්න එතෙන්දයි දැන් මේ ඉන්නේ. මේ සියලුම අනපනත් පරාජය කිරීම සඳහා අනිවාර්යෙන්ම අපි ක්‍රියාත්මක වෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමු වෙමු මධ්‍යහන 12ට අපගේ දිවා පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න Siyatha News YouTube channel එක අදම subscribe කරන්න.